මේ අවස්ථාවේදී විදුහල්පතිවරයා හැටියට වගේම ආශිෂ්‍යයෙකු හැටියට මම මේ පාසලේ මේ දරුවන් ලබාපු ජයග්‍රහණය පිළිබඳව ඉතාමත් දැඩි සන්තෝෂයකින් සතුටකින් පසුවන්නේ. මේ ජයග්‍රහණයට මග ආවේ දුෂ්කර ගමනක ආවේ. දුෂ්කර ගමනකින් ඇවිල්ලා අපි මේ ජයග්‍රහණය ලබනකොට ඔවුන් ඒ දරුවන්ට ශක්තියක් දුන්නේ ඔවුන්ගේ දෙමාපියන් ආශිෂ් සංගමය ඒ වගේම ක්‍රීඩා පුහුණු කරු හැටියට කටයුතු කරපු හසාන් මහත්මා. ඒ ශක්තියම විතරක් නෙමෙයි ඒ පසුපසින් මහා යෝධ ශක්තියක් අපට ලැබුණා. ඒ ශක්තිය ලබා දුන්නේ ගරු නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙත්තුමා. එතුමා තමයි මේ දරුවන්ගේ මේ ගමනට ශක්තියක් වුණේ. කොහොමද ඒ ශක්තිය ලබා දුන්නේ? අපේ දරුවන්ට කකුලට දමන්න සපත්තු දෙකක් නැති වෙලාවේ නගරයේ දරුවන් දමන සපත්තු දෙකක් ලබා දීලා ඔවුන් දිරිගැන්වුවේ එතුමා. ක්‍රීඩාවකට යන්න තරම් සුදුසු ඇඳුමක් නොතිබුණ වෙලාවේ ක්‍රීඩාවකට යන්න සුදුසු ඇඳුම් සපයා දීලා ඔවුන් දිරිමත් කළේ එතුමා. ඒ නිසා තමයි අපට මේ ජයග්‍රහණ මෙපරම ප්‍රමාණයකට ලබා ගන්න මෙතරම් ඉක්මනින් ලබා ගන්නට පුළුවන් වුණේ. එහෙම නොවුණා නම් අපේ මේ ජයග්‍රහණය තවත් කාලයක් ගත වෙයි. නමුත් අපි දැන් සතුටටපත් වෙනවා එතුමාගේ ශක්තිය තුලින් අපේ දරුවන් මේ ලබාපු ජයග්‍රහණ පිළිබඳව. ඒ වගේම මා බලාපොරොත්තු වෙන එතුමාගෙන් එක් ඉල්ලීමක් කරන්න. අපි ඔබතුමා අපි කෙරෙහි තිබූ විශ්වාසය ඒ විදියටම රැකගනිමින් අපි මේ ජයග්‍රහණ මෙතනින් නවත්වන්නේ අපේ දරුවන් මේ දකුණු පළාතටත් හම්බන්තොට දිස්ත්‍රික්කයටත් ආඩම්බරයක් වෙන ආකාරයට තව තවත් ජයග්‍රහණ අපි පාසලට ගේන්න බලාපොරොත්තු වෙනවා. අපිට ඒක ශක්තිය තියෙනවා. ඒ ශක්තිය ලබා දුන්න ගරු සජිත් ප්‍රේමදාස මෙත්තුමාගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපේ පාසලටත් අපේ දරුවන්ටත් ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරුවන්ටත් අවස්ථාවක් වෙන ගෘහස්ථ ක්‍රීඩාගාරයක් අපට ලබා දෙන්න කියලා. මොකද මගේ දරුවන් පුහුණු වීම සඳහා මාතර වැනි දුරබැහැර ප්‍රදේශවලට ගෘහස්ථ ක්‍රීඩාගාර හොයාගෙන ගියා. ඉතින් ඒ වගේ යන්න බැරි තවත් දරුවන් මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉන්නවා. ඔවුන්ටත් ශක්තියක් වෙන්න අපේ පාසලට ගෘහස්ථ ක්‍රීඩාගාරයක් ලබා දෙන්න කියලා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ සියලුම දේවල් මේ සියලු ජයග්‍රහණ අපිට ලබා දුන්න ඉවහල් වුණ ගරු සජිත් ප්‍රේමදාස නිවාස හා ඉදිකිරීම් ඇමැතිතුමාට බොහෝමත්ම පින් මේ කරන ලද සත්කාරය. මොකද එතුමා තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරුවන්ගේ සෑම කටයුත්තක් පිළිබඳවම සොයා බලමින් කටයුතු කරන්නේ. ඒ වගේම පිපාසයට දිය බිඳක් දුන්නේ එතුමා. ඒ නිසා අපේ දරුවන් මේ ලැබපු ජයග්‍රහණයට මම මගේ ආචාර මණ්ඩලයේ සියලුම දුවා දරුවන්ගේ සියලුම දෙමාපියන්ගේ ගෞරවය ගරු සජිත් ප්‍රේමදාස මෙත්තුමාට මේ අවස්ථාවේ උද කරනවා. 2018 DSS සුපර් ස්පෝට් වොලිබෝල් තරගාවලිය සඳහා අවසන් මහතරගයේ සඳහා අපි සුදුසුකම් ලැබුවා. අවසන් මහතරගයේ තිබෙන ගෘහස්ථ ක්‍රීඩාංගණයක ඒ සඳහා අවශ්‍ය වන පාවහන් ඒ වගේම ඒ සඳහා අවශ්‍ය වන වොලිබෝල් නීගාඩ් සපත්තු අපිට හැමදේම ලබා ගන්න තරම් ආර්ථික මට්ටමක් අපේ කණ්ඩායමේ සමාජිකයන් තිබුණ නැහැ. ඒ සඳහා අපට අවශ්‍ය වන සියලුම දේවල් අපිට ලබා දුන්නු නිවාස හා ඉදිකිරීම මාත්‍ය සජිත් ප්‍රේමදාස මෙතුමාට අපගේ කණ්ඩායමේ සමාජිකයෙකු හැටියට මම මේ අවස්ථාවේදී ස්තුති කරනවා. 2017 වසරේ වගේම ඒ වගේම 2018 වසරෙත් DSF ෆයිනල් තේරුණා. අපි ගොඩක් මහන්සි වෙලා පුහුණු වීම කරලා ෆයිනල් යන්න සූදානම් වුණා. ඒ අතරේදී අපිට ගොඩක් බාධක ආවා. අපිට බෝල සපත්තු නීගාඩ් ගන්න මුදල් තිබුණේ නැහැ. අපිට සජිත් ප්‍රේමදාස ගර්මතිතුමා උදව් උපකාර කරා. ඒ උදව් නිසා අපිට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණා. ඒ වෙනුවෙන් මම ගෞරව සජිත් ප්‍රේමදාස මෙතුමාට මගේ ස්තුතිය පුද කරමි. 2016 යන අවුරුද්දවල වගේම 2018 වසරේත් අපි DSI වොලිබෝල් අවසන් තරගයට තේරුණා. ඒකෙදී ක්‍රීඩා කරන්න තිබුණු වස්තු ක්‍රීඩාංගණයක ඒකෙදී සෙල්ලම් කරන්න අවශ්‍ය සපත්තු නීගාඩ් සහ වොලිබෝල් ලබා ගන්න අපේ කණ්ඩායමේ ක්‍රීඩකවන්ට මේ ආර්ථික මට්ටමක් තිබෙන්නේ නැහැ. ඒව ලබා දුන්න ගරු සජිත් ප්‍රේමදාස මෙතුමාට කණ්ඩායමේ සමාජික අවකාශයෙන් මම ස්තුතිවන්ත. 2018 වසරේ DSI සුපර් ස්පෝට් වොලිබෝල් තරග මාලාවේ අවසන් මහා තරගයට තේරීපත් වෙන්න හුංගම විජයබා ජාතික පාසලේ 17 15 බාලිකාවන් සුසුකම් ලැබුවා. ඉතින්
මෙම ක්‍රීඩිකාවන් අවසන් මහා තරගයට සුසුකම් ලැබුවට පස්සේ මේ තරගයට අවසන් මහා තරගය තියෙන්නේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ. ඉතින් මේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා ක්‍රීමට යාමේදී පා ආවරණ විශේෂිත සපත්තු අනිවාර්ය කරුණු. ඉතින් දුප්පත් කමින් පෙළෙන ඉහළ ආර්ථික මට්ටමක් නොමැති මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම 236,000ක් වැනි විශාල මුදලක් වැය කරමින් සපත්තු ඒ සඳහා වෙන් වූ විශේෂ බෝල පා ආවරණ ලබා දෙමින් ගරු නිවාසය ඉදිරිම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ ළමයින්ගේ මෙම තරගාවලියේ ජයග්‍රහණයට අවශ්‍ය බාහිර දේවල් සපත්තු නීගාඩ් වැනි දේවල් ලබා ගන්න එම් මුදලක් ලබා දුන්නා. මම විශ්වාස කරනවා මේ ළමයිට පුහුණු කාලයේ ඉඳන්ම මේ සපත්තු ලබා දුන්න මේ නිවාසය ඉදිරිම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා මෙම කරපු කාර්ය නිසා අපේ ළමයිට දකුණු පළාතට හම්බන්තොට දිස්ත්‍රික්කයට ශූරතාවයක් ගෙන හැකියාව ලැබුණා. විශේෂ කරුණක් දකුණු පළාතට තිබිච්ච එකම කණ්ඩායම මේ විජයවා ජාතික පාසලේ 17 පළ කණ්ඩායම. ඉතින් ඔවුන් ගිහිල්ලා ලංකාවට පේන්න අපේ දක්ෂතාව විදා පාලා ආවා. ඉතින් මේ ශූරතාවය ගේන්න අපිට හැකියාව ලැබුණේ මගේ විශ්වාසය අපේ ක්‍රීඩකින්ගේ විශ්වාසය මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ ලබා දුන්න සපත්තු බෝල අපි උපයෝගී කරගෙන පුහුණු වීම කරලා අපේ නියම පන්නරයකින් යුතුව තරංගයට ගිහිල්ලා එම තරංගයට මුහුණ දීපු නිසා තමයි අපිට මේ ජයග්‍රහණය ලබා ගන්න හැකි වුණේ. තව අපි පුහුණු වලට සඳහා මාතර ක්‍රීඩාංගණයක තමයි ගියේ ගෘහස්ථ ක්‍රීඩාංගණයකට. ඉතින් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් වෙලා මේ කරන සත්කාර්යයන් වලින් එක් සත්කාර්යයක් ලෙස අපේ පාසලට ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ලබා දෙනවන අපිට පුළුවන් මේ වසරේ එක් කණ්ඩායමයි අවසන් මහා තරගයට ඉදිරිපත් වුණේ. ලබන වර්ෂයේ අවසන් මහා තරගයට කණ්ඩායම් රාශියක් ඉදිරිපත් කරලා හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකුණු පළාතේ නම ඉදිරියට ගෙනියන්න අපිට හැකියාව ශක්තිය ලැබේ. ඉතින් සජිත් ප්‍රේමදාස මිත්‍රවරුන්ට විශේෂ ස්තුතියක් කරනවා මේ ශූරතාවය මේක ලබා ගන්න එතුමත් මේකට කොටස්කාරයෙක් වුණා අපේ ළමයිට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබා දීමෙන්.